සමීර රංගන නාවතුන්න රීගල් සිනමාහලට තමන්ගේ චිත්‍රපටි අරන් එනකොට මම කොළඹ රිකී සිනමා ශාලාවේ දැන් වැඩ කරනවා. දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? සිනමාකරුවෙක් චිත්‍රපටියක් සිනමාහලකට මුදා හැරියාම ඒ චිත්‍රපටිය ප්‍රේක්ෂකයා දෙකට බෙදලා පෙන්වන්නේ මොකද කියන්නේ? දැන් මම ඔය රීගල් එක හරහා යනකොට මම දකිනවා ආදරණීය කතාවක් හතරයි කාල. එකයි කාලට තව චිත්‍රපටියක්. මේම ඊළඟට මගේ හෝල් එකට ගියාම ඒකේ එක චිත්‍රපටියක් 10යි 30ට. අනිත් චිත්‍රපටිය මේ චිත්‍රපටි දෙකක් 10යි 32යි 30 අනිත් දෙක මේ හතරයි කාල 7යි 30. ඒතකොට මේ 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 මොකද මෙහෙම කරන්නේ? ඒතකොට සිනමාකරුවට අයිතියක් තියෙනවා තමන්ගේ චිත්‍රපටිය සමස්ත ප්‍රේක්ෂකයන්ට වෙන්න. ඒතකොට මේක මේකට හේතුව චිත්‍රපටි සංස්ථාව. මොකද මේ අකුන්ට යනවා එක ප්‍රවේශ පත්‍රයකින් රුපියල් 3ක් ප්‍රේක්ෂකයන්ගේ. දැන් ගොඩ වැඩි කරගන්න ඕනාවට පිච්චර් දෙකක් පෙන්වන්නේ කියලා තීරණයක් කරන්න. මොකද මේක තමයි කේස් එක. මේවා තමයි කතා කරන්න ඕන. එතකොට මොකද චිත්‍රපටි දෙකට බෙදලා මේ පෙන්වන්නේ මොකද? ඒතකොට ඒ වගේම තමයි ආණ්ඩුවත් අපිට පේන්නේ. දෙකට බෙදිලානේ. ඕක තමයි මට කතා කරන්න තියෙන්නේ. රයිට්. මම දන්නේ නැහැ මේ අනිත් ਵਿਚාරයන් පිළිබඳව. මට නම් මේ චිත්‍රපටිය දැනෙනවා. මට මේ චිත්‍රපටිය වින්දා. මොකද සමහර ආගම් තියෙනවා. ඒ ආගම් වලින් කියනවා ලෝකේ නිර්මාණය කරේ අපේ දෙවියෝ මෙන්න මේ ආකාරයට කියලා. සමහරු කියනවා ජීවීන් බිහි වුණේ මෙන්න මේ විදියට මේ විදියට කියලා. තවත් ආගමක කට්ටිය කියනවා එක මහා බ්‍රහ්මයාගේ යම් තැනකින් උපන්න මේගොල්ලෝ මේ තැනකින් උපන්න මෙන්න මෙහෙම එකක්. ඒ වුණාට ඇත්ත தত্ত্বය මොකද්ද කියන එක අපිට කියන්න බෑ. ඒ හින්දා මේ සිනමාව කියන කාරණාවේදී අපි කොතනින්ද වෙන් කරන්නේ මේ සිනමාව කියන රේඛාව? එහෙම නැත්නම් මේක විඳින්න බෑ කියන රේඛාව අපි කොතනින්ද වෙන් කරන්නේ? අපිට කියන්න පුළුවන්ද සිනමාව කියලා කියන්නේ අපි කොහේ හෝ තැනක අරන් ගිහිල්ලා අතරමං කරන හෝ එහෙම නැත්නම් අපිට තේරුම් ගන්න උත්සාහ කරන යම් දෙයක් කියලා. සිනමාව කියන්නේ යම් කෙනෙක්ගේ හිතේ තියෙන දේ හෝ Tamante කියන්න ඕන කතාවක් තවත් කෙනෙක්ට ඔබේ කතාව මගේ හදවතට දැනෙනවා නම් ඒක නිර්මාණයක් වෙන්න බැරිද? ඔබ කියන්න උත්සාහ කරන දෙයින් මගේ හිත තුළ යම් මනෝභාවයක් ඇති කරනවා නම් ඒක සිනමාව වෙන්න බැරිද? එහෙම නැත්නම් සිනමාව කියන්නේ ඔබේ තියෙන ඔබ ප්‍රකාශ කරන මනෝභාවය මගේ හිත තුළ උපදවන වෙනුවට මාව කොහේ හෝ අතරමං කරලා දාන එක විතරක්ද සිනමාව කියලා කියන්නේ? අන්න එතන මට ගැටලුවක් තියෙනවා. මම විශ්වාස කරන්නේ ඒක නෙමෙයි සිනමාව කියන්නේ. එක එක විදිහේ සිනමාවල් තියෙන්නට පුළුවන්. අපි කනවන විවිධ කෑම, අපි කිරිබත් කනවා, අපි බත් කනවා, අපි ෆ්‍රයිඩ් රයිස් උත් කනවා. හැබැයි මේ හැම එකකින්ම තියෙන්නේ එකම පෝෂණය නෙමෙයිනේ. අපි ඒ වුණාට මේ හැම කෑමක්ම කනවා. ටොපි කනවා, අයිස්ක්‍රීම් කනවා. එක එක විදිහේ කෑම ජාති. අපි අපෝ අයිස්ක්‍රීම් හොඳ නැහැ, ඒක කන්න හොඳ නැහැ. එහෙම කියලා නිකන් ඉන්නේ නැහැ නේ කනවා. වැඩි ඕනේ නැහැ මේ බොණේක හොඳ නැහැ කියලා අපි නොබී ඉන්නේ නැහැ නේ. හොරෙන් හොරෙන් හරි බොනවනේ මිනිස්සු. හැබැයි දන්නවනේ ඒක මේ 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 හොඳ දෙයක් නෙමෙයි කියලා. එහෙනම් මම විශ්වාස කරන්නේ මේකත් මේක සිනමාව තමයි. මම විශ්වාස කරනවා අර ගොල්ලන්ගේ තියෙන අර 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 කවුද මොකද නමක් භාවිතා කරා වන්නම් කැමති නැහැ ඒකට. ඒගොල්ලන්ගේ තියෙන්නේ සිරි පෙරකුම් කියන්නේ සිනමාවක්. හැබැයි ගුණ අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක සිනමාවක්. සිනමාව ඌ පලියෙන් ඒක මට දැනෙන්නේ නැති මහා ලොකු මොකද්ද එකක්. ඒක වෙන්න ඕනේ නැහැ. ඔකේ මට කියන්න තියෙන ඉච්චරයි. ස්තුතියි. බොහොම ස්තුතියි. මම හිතන්නේ දැන් ඔයා අහපු ප්‍රශ්නේ ඕක ලංකාවේ ගොඩක් කතාවෙන් ප්‍රශ්නයක් හින්දා මම ඒකට මෙදියත් වෙනවා කියලා හිතුවේ. ඒ කියන්නේ ඕකේ තියෙන ඔයා අහපු ප්‍රශ්නේ ඔයා ප්‍රශ්නේ අහනකොටම තියෙන විරුද්ධාභාසයක්, අර පැරඩොක්ස් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඕක ගොඩක් තැන්වල ලංකාවේ කතා කරන දෙයක්. ඒ කියන්නේ මේ දැන් උදාහරණයක් විදිහට මෙතන දැන් ජයසිරිත් පොඩි කින්ඩියක් දැමන්නේ ਵਿਚාරයට. ඒ කියන්නේ අර ඌරෝ කතාවක් අනම්ම නම් කියලා අපි කවුරුත් බලෙන් ගිහිල්ලා නේ ਵਿਚාරය ගැන තියෙනවා ලංකාවේ පොඩි මොකද්ද අප්සෙට් එකක් තියෙනවා ਵਿਚාරය ගැන. රයිට්?
ජයසිරිට වගේ කෙනෙකුත් එක තියෙන එක ගැන යටින් පොඩි දුන්නානේ එකක් අපිට. මම කතා කරන්නේ බෑනේ යර නෑනේ. හරි. ඒ ජයසිරි මේ මම රයිට්. මට අපිට තේරෙනවා ඒක. හරි. එතකොට ඒකෙන් දැන් උදාහරණ කිව්වට මට මතකයි බෙනට් රත්නායක අජිත් ගලප්පතිට බැන්න අම්බානක දවසක්. අර මේ මහවැලි සෙන්ටර් එකේදී දැන් ලංකාවේ විචාරකයෝ මගේ අත්දැකීම ගැන ඔයාගේ ප්‍රශ්නෙට මම එනවා. විචාරකයෝන්ට මට කෝල් වෙනවා ෆිල්ම් එක ගැන හොඳක් ලිව්වම. වා ඔයා තමයි සම්මන් නම් කියන්නේ. හරියටම මේ සමීර කියන නෙමෙයි මං කියන්නේ හරියටම අල්ලලා තිබ්බේ වැඩේ කියලා. හරිද? මේ ඔයා වගේ අය ඇත්තට මැදිහත් වෙන්න ඕනේ කියන්නේ මේ. එතකොට තමයි චිත්‍රපටි පවතින්නේ අර එහෙමයි කියලා. දැන් අපි විවේචනාත්මක අදහසක් කියනවනේ. අම්මඩු මාසයක් විතර අපි වඳුරන්නේ. පාරේ හම්බුනම කතා කරන්නේ. ඒ තමයි ලංකාවේ කලාකරුවන්ගේ දිගපළල. වා කියන කෙනාගේ. වා අදහස් කරපු කියන්නේ කලාකරුවෝ සරල නෑ මගේ අදහස. ඔයාගේ ප්‍රශ්නෙට මම ආවොත් දැන් ඔය සහෝදරය අහනකොට දැන් ඔය දැන් මම අදහස චිත්‍ර අපිටම චිත්‍රපටියක් වේවා ඕනම දෙයක් වින්දානම් ඒක නෝ ප්‍රොබ්ලම් ඉතින් කවුරු වින්දා ගෙදර හිටියා ඒක ප්‍රශ්නයක් නැහැනේ නේ මං කියන්නේ ඔයා මෙතෙන්ට එනකොටම ඔයාගේ බෝඩර් එක පැනලා ඉවරයි දැන් චිත්‍රපටිය බර ගානක් බැලුවනේ එන්නේ නැහැනේ මෙතෙන්ට කවුරුත් කතා කරන්නේ මෙතෙන්ට එන්නේ බොහොම සීමිත පිරිසක්නේ විශාල පිරිසක් දැන්ටත් බලලා තියෙනවා එතන මෙතෙන්ට එන්නේ බොහොම 1%, 2% වගේ පිරිසක් තමයි මේ සාකච්ඡාවකට එන්නේ සාකච්ඡාවකට එනකොටම අපිට තියෙන දේක් චිත්‍රපටියක් බලලා නිකන් ඉන්න බෑ. එතකොට අපි ඇතුල් වෙනවා ඒකේ දාර්ශනික බෝඩර් එකට. චිත්‍ර කලාව කියන එක ඉවරයි. මේ කතා කරන්න පටන් ගන්නකොට කවුරු හරි කැමති නම් මම කියන කවට හරි මේක බාධාකාරී නම් මගේ යෝජනාව වෙන්න එපා සංවාද වලට. ඒ කියන්නේ සංවාද වලට આવොත් වැඩේ ගෙලියා. මොකද මේ ඒක තමයි සංවාදය කියන්නේ. රයිට්. එතකොට කෙනෙක් කියන මේ චිත්‍රපටි නෙමෙයි. රයිට්. එකලියයි. එතකොට එයාට නිර්ණායක තියෙන්න ඕනේ ඒකට. මගේ අදහස කලාව සම්බන්ධයෙන් නිර්ණායක තිබිය යුතුයි. අනිවාර්යෙන් තිබිය යුතුයි. සෙලියුලොයිඩ් එකේ ෂූට් කරපු පමණින් හෝල් එක ප්‍රොජෙක්ට් කරන පමණින් චිත්‍රපටියක් වෙන්නේ නැහැ චිත්‍රපටියක්. එහෙ ඇවිල්ලා ලුමිය බ්‍රදර්ස්ලා කාලේ එහෙම වෙන්නේ නැති. 800 ගණන් වල දැන් ඒ යුගේ ඉවරයි. ඒක පහු කරලා ගොඩාක් දුර ඇවිල්ලා තියෙන්නේ. නේ මේ කොළවල print වෙන ඕන දෙයක් කලාව නෙවෙයිනේ නේ. ඒතර කලාව සම්බන්ධයෙන් තියෙනවා විඥානමය නිර්ණායකයක්. මිනිස්සු සාමූහිකව හදාගත්තා. ඒකේ agreements ඉනවා, disagreements ඉනවා, එකඟ වීම තියෙනවා, නැති වීම තියෙනවා. මම බොහොම සහෝදරාත්මක වේ සහෝදරයාට යෝජනා කරේ. ඒ කියන්නේ සහෝදරයා හිටපු ස්ථානගත වීමත් එක්ක මගේ අදහස වින්දනය කියන මාතෘකාව නම් කාගේ හරි තියෙන්නේ ඇත්ත. ඉතින් එපයි කියන්නේ කවුරු හරි වින්දොත් ඉතින් කියන්නේ දැන් උදාහරණ විතර පාරේ කයන් ළමයි ඇවිදින විදිහට සමහරු කියනවා මාර කලාවක් තියෙනවා කියලා. ඒතර ඒකත් කලාව, මොසාඩ් එකත් කලාව, ප්‍රසන්න විතනගේ චිත්‍රපට ප්‍රශ්නයක් නේ නේ. ඒතර ඒක වින්දනවා නම් විඳීම සම්බන්ධයෙන් නම් රස විඳීම සම්බන්ධයෙන් නම් මම කියන්නේ කවුරු රස විඳලා gider ඉන්නේ. No problem. මෙතෙන්ට ආපු ගමන්ම අපි මේ බෝඩර් එක පැනලා ඉවරයි. එතකොට අපි පිළිගන්නවා චිත්‍රපටි සම්බන්ධයෙන් නිර්ණායක කියලා දෙයක් තියෙනවා කියලා. මගේ අදහස. එතකොට ඒක ඩිබේට් එකකින් විසඳෙන දෙයක්. කලාව යනු දැන් කේකේ කියනකොට අරක කලාව නෙමෙයි කියලා ඔයා කියන කලාව කියලා මම කියන්නේ ඒක තමයි ඩිබේට් එක. අවම අපි අවම පිළිගන්නේ මේක තියෙනවනේ මගේ අදහස. අරතැනට ගෙනියන්න එපා කියලා මගේ නම් යෝජනාව මේ කියන්නේ රස විඳලා ඉන්නවා වගේ තනක් ඉතින් මම කියන්නේ ඉතින් එහෙම කතා කරන්න දෙයක් නැහැනේ අපිට නේ. සමහරවිට මම හිතන්නේ මම අදහස මම හිතන්නේ හරියට ගිහිල්ලා නැති වගේ එකක් මට තේරුනේ. මම කියන්න උත්සාහ කළේ ඒ කාරණාව නෙමෙයි. මම කියන්න උත්සාහ කළේ මේක අපි මේ හැම එකක්ම මෙහෙම දකින්න ඕන කියන එකක් නේ. මම කියන්න උත්සාහ කරේ මම කියන්නේ යම් නිර්මාණකරුවන්ගේ කියන්නට දරන තියෙනවනේ යම් උත්සාහයන්. ඒ අතින් ඔවුන් සාධාරණ මම කියන දේ හරිම කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. මම කියන්නේ දැන් ඔහු නිර්මාණයක් කරානේ දැන් බගුණට බයිසිකල් කරානේ. ඒක ඇතුලේ ඒක රස විඳින කට්ටියට හෝ සාධාරණයක් නෙමෙයිද කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. ඔව් මං හිතන්නේ මේ ඒක සාධාරණයක් තියෙනවා. නලින් මේකයි. ඒ මහත්මයා කියන්නේ මේ ලෝකේ හෝ මේ ලංකාවේ මොනම චිත්‍රපටයක් හැදුවත් ඒ කිසිම හේකට කිසිම දෙයක් කියන්න එපා. ඒ හැම කෙනෙකුටම යමක් කියන්න තියෙනවා. ඉතින් අපි එහෙම පිළිගමු. ඔව් නෑ මගේ අදහස මං කියලා ඉන්නම් එකට. ඒ කියන්නේ ඒකේ සරලව ඒ කියන්නේ ඔයා කියපු කාරණේදී ඒකට විරුද්ධත්වයක් නැහැ මේක බේසිකලි ඇක්සෙප්ටඩ් නේ. එතකොට දැන් මං කියන්නේ ඔයක විචාර කලාවෙත් ගලවලා ඉවරයි ලංකාවේ. ඔයා කියවලා තියෙනවා නම් ඒ කියන්නේ විචාර කලාව ඇතුලේ සහ දාර්ශනික සිනමාව හදෑරීම ඇතුලේ ඒ කියන්නේ අපි මේ සිනමා කරුවා මොකද්ද කිව්වේ කියලා හොයාගෙන යන්න ඕනේ නැහැ. එහෙමනම් චිත්‍රපටියක් කරන්න ඕනේ නැහැ නේද? නේ? චිත්‍රපටිය ඉතින් අපිට කතා කරගන්න තිබ්බනේ ගෙවල් වලට ගිහිල්ලා. චිත්‍රපටියක් කියෙමිදිම බහුවිද විවේචනය වෙන්න පුළුවන්. ඒකෙදි චිත්‍රපටිය ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒකට මම කියන්නේ අපි කලබල වෙන්න ඕනේ නැහැ කියලා. සරි. මම ආයි කතා කරන්නේ නැහැ ජයසිරි. පොරොන්දු වෙනවා.
ඉතාම කෙටියෙන් පොඩි අදහසක් දක්වන්න කැමතියි. මේ අද කියන පුවත්පතේ මෙත්තසේන කියලා විචාරකයෙක් සඳහන් කරලා තිබ්බා, විචාරයක් පළ කරලා තිබ්බා. මම ඒකට පිළිතුරක් හැටියට සටහන් කළා යම් කරුණු කීපයක්. නමුත් අද පුවත්පතේ ඒ අදාළ කොළමේ ඒ පිටුවේ සංස්කාරකවරයා ඒක මේ පළ කිරීමට එකඟ වුණේ නැහැ. මම දැඩි විවේචනයක් කළා ඒ මෙත්තසේන අපි මිත්‍රෙක් ඇත එයාගේ විචාරය. ඉතින් කෙසේ හෝ ලංකාවේ මාධ්‍ය කලාව තුළ සියලු දෙනාට ගිය අදහස් පළ කිරීමේ යම් යම් දුෂ්කරතා තියෙනවා. ඒ යම් කිසි තක්කඩි ක්‍රමවේදයක් තියෙනවා කියලා තමයි තේරුණේ. කෙසේ හෝ මට ඒ සෑහෙන විකිණෙන පත්තරයක් අද කියන පත්තරේ. ඒ නිසා මගේ අදහස ඒක ප්‍රේක්ෂකයාට සංනිවේදනය කිරීමේ අවස්ථාව ලැබුණේ නැහැ. ඒකද එක. දෙවෙනි කාරණය, නාවටුන්න මහත්මයා, මේ වැඩිහිටි නාවටුන්න මහත්මයා, සමීර නාවටුන්න මහත්මයා නෙමෙයි, එතුමා අදහසක් පළ කළා. චිත්‍රපටි සංස්ථාව විසින් කරන යම් කිසි අදූර්තදර්ශී තක්කඩි ව්‍යාපෘතියක් නිසා තමයි මේ චිත්‍රපටි දර්ශනවල අක්‍රමිකතා, අවිධිමත් භාවය පවතින්නේ කියන එක. මේක ඇත්තටම බොහොම සංකීර්ණ කාරණයක්. මේ අර මේ ප්‍රවේශ පත්‍රයකින් ලැබෙන ප්‍රතිශතයක් ලැබෙනවා චිත්‍රපට සංස්ථාවට ආදායමක් හැටියට. සිංහල චිත්‍රපටයකින් රුපියල් 710කුත්, විදේශ චිත්‍රපටයකින් රුපියල් 3710කුත් තමයි චිත්‍රපට සංස්ථාවට ආදායමක් හැටියට ලැබෙන්නේ. සාමාන්‍යයෙන් දැන් ප්‍රවේශ පත්‍රයක් විශාල මිල ගණන්නේ රුපියල් 350යි 450යි, ඒකෙන් රුපියල්යි චිත්‍රපට සංස්ථාවට ලැබෙන්නේ. ඉතින් මන්ද නැහැ ওই දර්ශනවල පරස්පරතාවය සහ විවිධ චිත්‍රපටි සංඛ්‍යාවක් එක දිනයක් තුල ප්‍රදර්ශනය කිරීම මේ ආදායම් චිත්‍රපට සංස්ථාවට ලැබෙන ආදායමත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මට පැහැදිලි නැහැ. මේක සිද්ධ වෙලා තියෙන්නේ ලංකාවේ පවතින මේ ප්‍රේක් සිනමාවේ තියෙන අර්බුදයේ එක්තරා පැතිකඩක් හැටියට තමයි මේක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. චිත්‍රපටි දුවන්නේ නැති චිත්‍රපටි තියෙනවා, දුවන ඒවා තියෙනවා, දුවන එකක් දෙකකුත් අතරමැද්දට දාන්න. උදාහරණයක් 10:30, 2:30 සිංහල චිත්‍රපටි දෙකක් දුවනවා, දුවන්නේ නැහැ ඒ දෙක, මුසෙනක නැහැ, ඒ නිසා 9:30 කබාලි දානවා. ඉතින් සිනමා ශාලා හිමියා කල්පනා කරනවා එයාගේ ආදායම් වැඩි කර ගැනීමේ උපක්‍රමයක් හැටියට හින්දි හෝ බොලිවුඩ් හොලිවුඩ් දුවන චිත්‍රපටි දර්ශනයකුත් ඇතුළත් කරගන්නවා එක දවසක් ඇතුළත. ඒ අතරේ සිංහල චිත්‍රපටිත් එකක් දෙකක් ඇතුළු කරනවා. ඒක බොහොම සංකීර්ණ කාරණයක්. අර නාටුන මහත්මයා ඉදහම සරලව ඒක නිරීක්ෂණය කළා, යම අදහසක් පළ කළා. ඒකට පිළිතුරක් හැටියට මම මේ සඳහන් කළේ. ওই කාරණා දෙක තමයි මට කියන්න ලැබුණේ. දැන් අපි පත්තරා තියෙනවා යම් විදිහ අර්බුදයකට. දැන් එකක් චිත්‍රපටිය, දැන් උදාහරණයක් සමීර සහ අපි කියන විචාරකයෝ සවිචාරය කරන්න කියවන්න හදන අයයි, දැන් අලුතෙන් මේ දැන් අර පෙන්නපු මේ අලුත් සිනමා, ස්වාධීන සිනමා එකමුතුවත් එක්ක නියෝජනය කරන ඉදිරි සිනමාකරුවනොයි විචාරකයෝයි සිනමාකරුවෝයි අදහස් කියන්නොයි ඔක්කොම යාලි මිත්‍රයෝ වෙලා තියෙනවා මේ කාලේ. ඒක අර ඊට කලින් තිබ්බ එකකට වඩා ටිකක් වෙනස් තත්ත්වයක්. ඒ නිසා ලොකු අමාරුවක වැටෙනවා මේ එකක් අර එකක් හිතරිද්දෝ ගන්නත් බෑ, දේවල් හැබැයි හිතරිද්දෝ ගන්නවා කියලා ඇත්ත නොකිය ඉන්නත් බෑ. ඉතින් එතකොට සමහර විට ඊටාම සූක්ෂම ක්‍රමෝපායන් උපනා මේ මොකද්ද මේ මම යොදා ගන්නවා. මගේ අදහස, මං හිතන්නේ මම මේක ලියලා තියෙනවා, මම ඇත්තට ලියලා තියෙනවා. මගේ අදහස නිකන් සරලව කිව්වොත් මම ඉන්නෙත් සර්පයා ඉන්න තැනමයි. සහ හැබැයි සර්පයා ඉන්න තැනින් එහාට ගිහිල්ලා මං චිත්‍රපටිය ඒකේ සමීරාතින් ඒ සමීරම නොදැන පත්තු වෙලා තියෙනවා කියලායි මම හිතන්නේ. මට අනුව නම් බෝට බයිසිකල් යනු ඊටාම මතුපිට තිරස් නිෂ්ක්‍රීය චිත්‍රපටියක්. නිෂ්ක්‍රීය චිත්‍රපටියක්. ඒ චිත්‍රපටිය මුකුත්ම නැහැ. මට අනු මුකුත්ම නැහැ. ඒ කියන්නේ දැන් ඒකේ තියෙන රූපක වේවා, ඒ චිත්‍රපටිය අපිට මොනවද බැලුවත් ඕනෑම සිතුවමක්. අපි හිතමු අපිට මෙගා එකක් වුණත් මම හිතන්නේ කියව ගන්න පුළුවන් හිමුණොත්. මෙගා ටෙලිඩ්‍රාමා එකක් වුණත් මම හිතන්නේ ධනේශ්වරය ඇතුලේ වෙනදපොළ ඇතුලේ කියව ගන්න පුළුවන් කියලා. නමුත් මේ චිත්‍රපටිය විසින් මුකුත්ම වෙලා නැහැ. කිසිම නිෂ්ක්‍රීය බුළුමනින්ම නිෂ්ක්‍රීය මතුපිට සංකෘත චිත්‍රපටියක්. හැබැයි සමීරාතින් පත්තුවීමක් වෙලා තියෙනවා. ඒ පත්තුවීම වෙන්නේ අන්තිමට. ඒ වෙඩිල්ල පත්තු වෙන සමීරම නොදැන පත්තු වෙන වෙඩිල්ලක් මෙතනින් පස්සේ තමයි චිත්‍රපටිය ආයේ කියවන්නේ. ඒ නිසා මේ චිත්‍රපටිය සියල්ල තියෙන චිත්‍රපටියක් බවට පත් වෙලා තියෙනවා. සියල් කිසිවක්ම නැති මොඩ බයිසිකල්,
කිසිවක් මේති චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙන්නේ අන්තිම මෝටර් බයිසිකල් එකේ අන්තිම සමීරවත් දන්නේ නැති ඒ දෛවෝපගත සිද්ධියෙන්. ඒ නිසා මම මේ චිත්‍රපට යෝජනා කරන්නේ මේක මේ යුගයේ දෛවය විසින් කොයිතරම් අපේ යුගයේ ඛණ්ඩාංගගත වෙලා තියෙනවද? අපේ යුගයේ අපේ ජීවිතය මේ යුගයේ දර්ශනවාදය. මේ යුගයේ දර්ශනවාදය දෛවය නම් ඒ දෛවය හරියට සමීර චිත්‍රපටකාරයෙක් වුණා වගේ. රයිට්. ඒ කියන්නේ දෛවය විසින් අපේ ජීවිතවල ඛණ්ඩාංග කොයිතරම් හැන්ඩල් කරනවද? මෙන්න මේක සමීරව දන්නේ නැතුව සමීරගෙන් පත් වෙලා තියෙනවා. මම කියන්නේ මේ යුගයේ මම මෑත බැලපු බොහෝ චිත්‍රපටිවල දර්ශනවාදයන්, දේශපාලනය සහ දෘෂ්ටිවාදයන් සහ සිනමාත්මක මානයන් පත්තු වෙන්නේ මං හිතන්නේ මේ එච්චර අවබෝධයකින් තොරව මේ යුගය විසින්ම දෙන දර්ශකයන් නිසායි. ඒක තමයි මගේ අදහස. ජනිත් අතරින් මේ චිත්‍රපටියේ යම්දි ආස්ගව්ව, දාස්ගව්ව උදාහරණ බොහෝ අය ගත්තා. ඒ කියන්නේ ඉතම අහම්බයක් නෙමෙයි ආස්ගව්ව අවසානයේ. ආස්ගව්ව අවසානයේ මේ වගේ චරිතයක් විජේගේ භූමිකාව අන්තිමට එකතු වෙන්නේ වාමවාදී උද්ඝෝෂණයකට, වෘත්තීය සමිති උද්ඝෝෂණයකට. රයිට්. මේ චිත්‍රපටි ඉවර වෙන්නේ හරිම උත්ප්‍රාසජනක විදියට මේ කොහෙදද වෙඩිල්ලක් වැදිලා. මේක මේ යුග දෙක පෙන්වන ඉතාම හොඳ සිද්ධියක්. රයිට්. ඉතින් හරියටම කිව්වොත් විප්ලවීවාදී දේශපාලනයේ හිංසනය කිච වෙච්ච යුගයක සහ කිච කරලා තියෙන යුගයක. එහෙම නැත්නම් විප්ලවය පිළිබඳ අදහස් නැත්නම් විප්ලවවාදී ප්‍රචණ්ඩත්වය කියන අදහස නැහැ. එහෙම ඕනේ නැහැ. ප්‍රචණ්ඩත්වය ඕනේ නැහැ. විප්ලවය ඕනේ නැහැ. මේ අපි බොහොම ලිබරල් අර මේ ජයසිරිත්ක සම්මුතිවාදී මේ ආණ්ඩුව මේවා කරයි අර මේ හදන මේ ලිබරල් සම්මුතිවාදී අදහසක් තියෙන යුගයක මේ ප්‍රචණ්ඩත්වය කියන දේ බොහොම නිෂේධනීය විදිහට සලකලා තියෙනවා. හරි. ඒ කියන්නේ අගෙන් විප්ලවවාදී හිංසනය මේ සමාජ ක්‍රමයේ හිංසනීය පරිවර්තනය කරනවා කියන එක. ඒක නැති චරිතයක් තමයි මේ ඉන්නේ. ඒක තමයි පෙන්වන්නේ මේ චිත්‍රපටිය නැත්තේ ඒක. මේ මේක ආත භූත නැති මේ චරිත ටික. හරි. වෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති චරිත ටික. ඇත්තටම හිංසනය, ඇත්තටම සමාජයේ පවතින හිංසනය ඇත්තටම පත්තු වෙන්නේ මේ අර පාතාල වේශයකින්. මේක තමයි මම හිතන්නේ මේ මේක සමීර දැනගෙන වෙච්ච මගුලක් නෙමෙයි. මේ අලුත් පරම්පරාවේ බොහෝ සිනමාකරුවන්ගේ දේශපාලනික විප්ලවීය සිනමා මොහොත පත්තු වෙන්න නියමිත මේ වගේ විතරයි කියලා තමයි මම හිතන්නේ.